නාගානන්ද ඔබට අද අමතන්නේ ඔබට විශේෂ ආරාධනාවක් කරන්න. මේ මාසේ 17 වෙනිදා කොළඹ විජයරාමාවතේ සීඩ ආයතනයේ පැවැත්වෙනවා විශේෂ සම්මන්ත්‍රණයක්. තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව පසෙ කළා. රටේ උත්තරීතර බලධරය වන පරම අධිකාරිය වන මහජනතාව විසින්ම ඔවුන් වෙනුවෙන් සම්මත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධව කතා කරන්න. එකට ඔබ සියලු දෙනාටම සහභාගි වෙන්න පුළුවන්. විද්‍යුතුන් රසක් එකට සහභාගි වෙනවා. හැබැයි මේ වැඩපිළිවෙල සංවිධානය කරලා තියෙන්නේ මේ රට ගොඩ ගැනීමට වෙන කිසිම ක්‍රමවේදයක් නැති නිසා. අන්න ඒක ඔබව දැනුවත් කිරීමට. ඔබට කියන්න ඕන මේ රටේ බලධරයා වන්නේ පාර්ලිමේන්තුවත් එහෙම නැත්නම් ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයවත් එහෙම නැත්නම් අධිකරණයත් නොවේ. මේ සියලුම ආයතන ක්‍රියාත්මක කරන්නේ ඔබේ පරමාධිකාරී බලය. ඒ පරමාධිකාරී බලය මොවුන් ක්‍රියාත්මක කරන්නේ ඔවුන් කෙරෙහි ඔබ තබා ඇති සම්පූර්ණ විශ්වාසය මත. නමුත් මේ කියන්න කනගාටුයි, මේ රටේ දශක ගණනාවක් තිස්සේ සිද්ධ වුණේ ඔබව දෙපයින් පාගගෙන රට මංකොල්ල කෑවා. ඔබේ මව්බිම මංකොල්ල කෑවා. ඔබව තල්ලු කළා පුළුවන් අයට රටින් පලයල්ලා කියලා. තමන්ගේ දරුවට කීයක් හරි හොයාගෙන හිටන් තියෙන දේ එකතු කරලා රටින් පිට කරපන් කියලා. මේ වැඩපිළිවෙල ඉතා වැදගත්. මේක ඇවිල්ලා නැවත ඔය ගේන්න හදන ජනතා විමුක්ති පෙරමුණ ගේන්න හදන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වගේ නෙවෙයි. ඔවුන් ඔබ දැක්කා මේ අවස්ථාවේදී මන්ත්‍රීවරු කියනවා ජවිපේ ගම්මන්පිලයි වීරවංශයි දෙන්නා මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපයේ විනාශ කරනවා. ඔවුන් දැන් ඉදිරිපත් වෙනවා රාජපක්ෂගේ ප්‍රතිරූපයෙන් නැවත හදන්න. මේක එහෙම වැඩපිළිවෙලක් නෙවෙයි. මේකේ රාජපක්ෂ ගැන කිසි වැදගත්කමක්වත් නැහැ. වික්‍රමසිංහ සිරිසේන ගම්මන්පිල ඒ කණ්ඩායම එතනින් ගියාම වීරවංශ එතනින් තව පක්ෂ මොනවාද දෙමළ සන්ධානයේ TNA සංවිධානයේ මේ කිසි කෙනෙක්ගේ සම්බන්ධයක් නෙවෙයි මෙතන තියෙන්නේ. රටේ බලධරයා වෙන ඔබව බලගැන්වීමේ වැඩපිළිවෙලක්. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගේනකොටම මීට කලින් නාගානන්ද ඒක අධිකරණයේ අභියෝග කරපු අවස්ථාවේදී ජවිපේ මුළු රටම වංචා කළා. අපි වෙන හිටින්නේ ජනමත විචාරණයකට කියලා. නමුත් ඔවුන් කොටිම කියනනම් මල්වත්ත්‍ය ස්වාමින් වහන්සේ ළඟටත් ගිහලා කිව්වේ ඒකයි. නමුත් අධිකරණයේදී ඔවුන් එල්ලලා දන ගහලා අධිකරණයෙන් ආයාචන කරන හිටියේ නෑ, මේක සම්මත කිරීම සඳහා ජනමත විචාරණයකට යාම අවශ්‍ය නෑ, මේක පාර්ලිමේන්තුවේ ඉන්න මංකොල්ලකාරයන්ට තනියම කරන්න පුළුවන් කියලා. නමුත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ ජවිපේ ඒ ගෙනිච්ච මහ කූට ව්‍යාපාරය රටේ මහජනතාව වංචා කිරීම හෙළි කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ජවිපේ ඒ සංශෝධනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. අධිකරණයේ පැහැදිලි තීන්දුවක් දුන්නා රටේ මහජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන රටේ ඡන්දයෙන් පත් කළ විධායක ජනාධිපතිවරයා ඉවත් කරන්න අවශ්‍ය නම් මහජනතාව ඉදිරියට ගිහිල්ලා ජනමත විචාරණයකින් ඔවුන්ගේ කැමැත්ත ගන්න කියලා. දැන් වෙන කර දෙයක් කර කියා ගන්න බැරුව තමයි ජවිපේ එන්නේ. අපි මේක ඉවත් කරන්න යන්නේ අපි ජන රාජපක්ෂගේ ප්‍රතිරූපය හදන්නයි අපි දැන් ආය ආවේ. ඒකෙන්ද අපි 20 ශ්‍රේෂ්ඨාධිකරණයේ කීපු පිළිවෙලට දැන් සම්මත කරන්න හදනවා කියලා. ඕවා මහ විහිළු පමණයි. විය යුතු දේවක නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යාප්තාව සංශෝධනය කර කර මේකට පැච් කර කර එහෙම නැත්නම් මේකට අඬ අමුණ අමුණ කරන්න බෑ මේ වැඩේ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන උන රටේ ජනතාවට ආඩම්බරයෙන් ගෞරවයෙන් පිළිගන්න ලියවිල්ල. රට කරන වැඩපිළිවෙල තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ. ඔය 78 ආණ්ඩුක්‍රමයව සම්පූර්ණයෙන්ම අතුගා දාන්න තමයි ඒ සඳහා ඔබව බල ගැනීමට තමයි රටේ ප්‍රථම වතාවට පරම අධිකාරිය වන ඔබේ ඒ බලය ක්‍රියාත්මක කළ තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඊළඟ එන ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් කරන්නේ. ඒකේ ජනාධිපති ධුරේ අහෝසි කරලා තියෙන්නේ. ආයේ ওই 20ක් ඕනි නෑ. ඒක අහෝසි කරන්නේ ඔබ. පාර්ලිමේන්තුවේ 125ට සීමා කරන්නේ ඔබ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ සුදුසුකම් නියම කරන්නේ ඔබ. වංචාකරුවන්, මංකොල්ලකරුවන්, අපරාධකරුවන් කිසිම කෙනෙකුට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකිසේ විධිවිධාන සලසන්නේ ඔබ.
කිසිම මන්ත්‍රීවරයෙකුට දෙවරකට වැඩුව පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නැහැ කියන නියෝගයේ ඒ නීතිය පනවන්නේ ඔබ. සියලුම පළාත් පාලන ආයතන පළාත් සභා සියල්ල විසිරුවා හරින්නේ ඔබ. ඒ වගේම පසුගිය පළාත් පාලන මන්ත්‍රී පළාත් පාලන මැතිවරණයේදී එකට එකක් වැඩි කරපු සමාජික සංඛ්‍යාව නැවතත් තිබිච්ච තත්ත්වයට ගේන්න කටයුතු කරන්නේ ඔබ. ඒ වගේම මන්ත්‍රීවරුන්ට දෙන කාර් පර්මිට්, ලිකර් පර්මිට්, ඩිසෙන්ට්‍රලයිස්ඩ් බජට්, පෙන්ෂන් හා වැටුප් සියල්ලම අතීතයට බලපානසේ අවලංගු කරන්නේ ඔබ. මේ සියල්ල කරන්න ගේන පැහැදිලි වැඩපිළිවෙළක් තමයි යෝජනා කරන්නේ මේ ඉරළමෙන මැතිවරණයේදී, ජනාධිපති මැතිවරණයේදී ඔබට ඉදිරිපත් කරන්නේ. ඔබේ යෝජනා අරගෙන ඒක මේ අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් වෙනකොට ඔබට එනවා සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒක මේ රටේ මින් ඉදිරියට ශ්‍රී ලාංකිකව හැටියට මිසක් දෙමළ, සිංහල, මුස්ලිම් සියලු ජනතාව එක රටක එක දරුවෝ හැටියට මිසක් කිසිම ජාතියකට වෙන්කොට දැක්වීම, පරිභව කිරීම හෝ ඔවුන්ගේ මොන ආකාරයකින් හේ ඒ ජාතිවලට විෂමාචාරයේ දැක්වීම අනිවාර්යයෙන් මේක අපරාධ වරදක් වෙනවා. ඒක කරන්න සිද්ධ වුණේ සිංහල, දෙමළ, මුස්ලිම් කියන සියලු ජාතීන්ගේ විශ්වාසය දිනා ගන්න නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒක කරන්න නැතුව පළාත් සභා අහෝසි කරන්නත් බෑ. පළාත් සභා අහෝසි කරන්න නැතුව ඔය රටේ ආරක්ෂාව සඳහා වියදම් කරන රටට දරන්න බැරි වියදම යම් පමණකට ඒක පාලනය කරන්නත් බෑ. මේ ඔක්කොම ප්‍රශ්න මනවින් දැකලා මේ මෞබිම තියන්න ඕන තැනකට ගේන්න කරන වැඩපිළිවෙලක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඔබෙන් ඉල්ලන්නේ නාගානන්ද එක දෙයයි, මේක ඔබේ මෞබිම මිසක් මේක ඇල්ල කිසිම අපරාධකාරයෙකුට අවශ්‍ය විදිහට නටවන්න ඔබ ඉඩ දෙන්න එපා. කොළ, නිල්, රතු කිසිම දේශපාලන පක්ෂයක් මත ඔබ යැපෙන්න එපා. ඔබේ ආත්ම අභිමානයේ, ආත්ම ගෞරවත්වයේ රකින වැඩපිළිවෙලක් මේ ඉදිරිපත් කරන්නේ. ඒක හොඳට අධ්‍යයනය කරන්න, ඒ ගැන වැඩිදුර දැනගන්න නාගානන්ද ඔබට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා 17 වෙනිදා මේ හවස 4ට මේ පැවැත්වෙන වැඩපිළිවෙලට ඔබත් පැමිණෙන්න. ඔබට මේ පිළිබඳ තව වැඩිදුර තොරතුරු නුදුරු දිනකීපෙදී දැනගන්න පුළුවන්. බොහොම ස්තුතියි.